ஃபர்ஸ்ட் இன்சூரன்ஸ் புதுப்பிசு லாகின் බස්නාහිර පළාත තුල පුත්කලින් වෙනුවෙන් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීමේ වැඩසටහන අද දෙවෙනි දිනටත් ස්ථාන කිහිපයකදී සිදු වුණා. මේ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියත් අද කොවිඩ් මර්ධනයෙන් නැත ලබා ගත්තා. නීතිපතිවරයා සෞඛ්‍ය ජෙනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 425 දෙනෙකුට කොවිඩ් 19 එන්නත ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීක නිලධාරිනී අධිනීතික නිශාරා ජයරත්න මෙන් විසඳහන් කළා. මේ අතර වරාය අධිකාරිය සේවකයන් වෙනුවෙන්ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට අද පියවර ගැනුණා. මේ වෙනකොට වරාය අධිකාරිය 5000කට ආසන්න පිරිසකට එන්නත ලබා දීලා තියෙනවා. අපේ වරාය අධිකාරිය 10000කට ආසන්න කණ්ඩායමක් ඉන්නවා. අනිකුත් ආයතන සහ පුද්ගලයන් ඇතුළු 13000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරගෙන යනවා. මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයත් අද එන්නත ලබා ගත්තේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම පිළිබඳව අද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මෙලෙස අදහස් පළ කළා. මම තාම එන්නත ලබා ගත්තේ නැහැ. මට මේ වෙලාවක් නැතු ඉන්නවා එන්නත ලබා ගන්න. මම එන්නත ලබා ගන්නවා. මේක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 විතර ගහලා දෙන එකක් නම් මං ගන්නෙ නැහැ. හැබැයි මම මේ එන්නත ලබා ගන්නේ මේ ජනතාව අපි ගාවට එන ඇයට බය නැතුව එන්න පුළුවන් ප්‍රශ්නයක් විසඳ ගන්න. දැන් අද අපි යන්නත් බයයි ජනතාව අපි ගාවට එන්නත් බයයි. ඇස්ට්‍රාසෙනකා එන්නත පිළිබඳ පැතිරිය යන සාවද්දේ පුවත් පිළිබඳව වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා අද උදෑසන පත්තරේ වැඩසටහන සමග එක්වමින් මෙලෙස අදහස් පළ කළා. මොකද ඇත්තම අය කියලා තිබුණා බොරු ප්‍රචාරයවල තිබුණා මේක ගත්තම අතුරු ආබාධ වැළඳෙනවා මේ ආකාරයේ ඉතින් එහෙම දේශපාලනික වශයෙන් මේක මයින් එපා කවුරුත් මේ වැඩපිළිවෙල මන්ත්‍රීවරු සමහරු කියන්න ගන්නවා ඇයි මේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ අපි අන්තිම කෙනා වෙනකනොත් අපි ගන්න නෑ කියලා අනිත් අය සාධාරණීකරණය කරන්න හදනවා අපි ගැවසෙනවා අපි ගැටෙනවා එහෙම වුණොත් අපේට ආසාදිනේ වුණොත් කී දෙනෙක් නිරෝධායන වෙන්න හදනවද කියලා මොන කණ්ඩායම් වලටද ලබා දිය යුතු කාරණය දේශපාලඥයෝ නෙමේ තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් තියෙනවා අනුපිළිවෙල හඳුනා ගන්න. ඒ අනුව තමයි මැනින් වෙළඳපොළ, එළවලු වෙළඳපොළ, ඒ වගේම වරාය මේ ආකාරයට අපි හඳුනාගත්තේ. ඒ වගේ හඳුනාගත්ත එක කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පුහු වීර කතා කියන්නේ නෙමේ මේ සියලු දෙනාම මේ එන්නත ලබා ගත යුතුයි. මොකද වුන් නිතර ජනතාව සමග මුණ ගැහෙන නිසා කොළඹ පාර්ලිමේන්තු තියෙන සතිය ආවට පස්සේ ඊළඟ සතියේ ගොඩක් අය ගම්බිම් වලට යනවා. ඉතින් ඒක නිසා වුන්ගෙන් රෝගය පැතිරීමේ විශේෂයෙන් කොළඹ ආවට දැන් පැතිරීගෙන යන අලුත් ප්‍රභේදයේ ගම් වලට යෑමේ අවධානමක් තියෙනවා. ඒ නිසා සියලු මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා දහම්දාර උහලට ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා.